ගසාතීරේ අල් රන්සි රෝහල අභ්‍යන්තර කලාපය තුලින් දෙවන්ත මට්ටමේ හමාස් සුමං ජාලයක් හඳුනා ගැනීමට සමත් වූ බව ඊශ්‍රායල් හමුදාව පවසනවා. හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරේ මාධ්‍ය වෙත සඳහන් කළේ රෝහලේ ගොඩනැගිල්ලක අභ්‍යන්තරයේ සිට මෙම භූගත උමං ජාලය නිර්මාණය කර පැවති බවයි. පොළව මට්ටමේ සිට මීටර 20ක් ගැඹුර තුලින් දිශාවන් කිහිපයකට මෙම භූගත උමං ජාලය නිර්මාණය කර ඇති බව සඳහන් කළා. මෙහි අභ්‍යන්තරය වෙත ගමන් කිරීම සඳහා විදුලි සෝපානයක්ද නිර්මාණය කර ඇති බවයි ප්‍රකාශ කළේ. මෙය ගාසා තීරයේ රෝහල් ජාලය හමාස් සංවිධානය භාවිත කරන බවට පැහැදිලි මට්ටමින් සාධක තහවුරු වීමක් ලෙස නම් කර තිබෙනවා. මේ අතර දකුණු ගාසා කලාපයේ කාන් ජෝනිස් නගරය තුළ හමාස් සංවිධානයේ කඳවුරක් වටලා ප්‍රහාර සිදු කරන බවයි ප්‍රකාශ කළේ. මෙහිදී හමාස් සමාජිකයන් රැසක්ම ඝාතනය කරන ලද බව පවසා තිබුණා. මෙහිදී හටගනු ලැබූ දරුණු මට්ටමේ ගැටුම් තුළ ඊශ්‍රායල් හමුදා සමාජිකයන් දෙදෙනෙකුද මිය ගිය බවයි ප්‍රකාශ කළේ. දිනය තුළදී ඊශ්‍රායල් හමුදා සිදු කළ ප්‍රහාර මගින් හමාස් සංවිධානයේ අමාත්‍යවරුන්ගේ කාර්යාල සංකීර්ණය සම්පූර්ණයෙන් විනාශ කර දැමීමට සමත් වූ බව පවසා තිබුණා. මේ සමග ගාසා තීරයේ උතුරු කලාපයේ බෙයිට් ලහියා නගරය තුළ හමාස් ඉලක්ක රැසක්ම වනසා දමමින් ඇති බව සඳහන් කළා. ගාසා තීරය පුරා හමාස් සංවිධානයේ ඉලක්ක වෙත ආකණ්ඩව ගුවන් ප්‍රහාර සිදු කරනු ලබන බවයි නිවේදනය කළේ. ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය අද සඳහන් කළේ බෙහිට් ලහියා සහ කාන් ජෝනිස් නගර වෙත එල්ල වූ ප්‍රහාර මගින් සිවිල් වැසියන් 50 දෙනෙකු ඉක්මවා මිය ගිය බවයි. අල් අමල් රෝහල ආසන්නයට එල්ල වූ තවත් ප්‍රහාරයක් මගින් සිවිල් වැසියන් 12 දෙනෙකු මිය ගිය බවයි ප්‍රකාශ කළේ. මේ සමග ගාසා තීරයේ සමස්ත මරණ සංඛ්‍යාව 21,150ක් බවට පත්ව ඇතැයිද පවසා තිබුණා. මේ අතර හමාස් සංවිධානයේ අල් කෝට්ස් බලකාය නිවේදනය කළේ කාන් ජෝනිස් නගරය තුළදී ඊශ්‍රායල් හමුදා කණ්ඩායමක් වෙත පහර දුන් බවයි. මෙහිදී බුල්ඩෝසර රථ කිහිපයක්ද වනසා දැමූ බව ප්‍රකාශ කළා. මේ අතර ඊශ්‍රායල් රජය විසින් ලෙබනනය වෙත දැඩි මට්ටමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ලෙබනනයේ සිට එල්ල කරන ප්‍රහාර නවතා දැමීමට කටයුතු නොකළහොත් ලෙබනනයේ අභ්‍යන්තරය වෙත දරුණු ප්‍රහාර සිදු කරන බවයි නිවේදනය කළේ. අද පස්වරුවේ උතුරු ඊශ්‍රායලයේ ගලීලේ මල්කියා සහ හර්මන් නගර වෙත ලෙබනනයේ සිට රොකට් වෙඩි ප්‍රහාර එල්ල වී තිබුණා. මේ සමග දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊශ්‍රායල් හමුදා ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක බවයි ප්‍රකාශ කළේ. බටහිර යුරේදී ඊශ්‍රායල් හමුදා සිදු කළ නවතම වැටලීම් මගින් සිවිල් වැසියන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පලස්තීනයේ වෆා පුවත් සේවය පවසනවා. මෙහිදී පලස්තීන ජිහාඩ් සංවිධානයේ මූලස්ථාන කාර්යාලයක් ඊශ්‍රායල් හමුදා විසින් වටලා සිටින බවයි නිවේදනය කළේ. මේ අතර ඊශ්‍රායලයේ චැනල් 13 වාර්තාවක් මගින් කියා සිටියේ ප්‍රාණ අපකරුවන් මුදා ගැනීම සම්බන්ධ නව යෝජනා වලියක් සාකච්ඡාවට ලක් කරමින් පවතින බවයි. මෙම සාකච්ඡා ඊශ්‍රායලය සහ කටාර් රාජ්‍ය අතර ක්‍රියාත්මක වන අතර ස්ථිර මට්ටමේ සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ නොවන බවයි දැනුම් දී තිබුණේ. ප්‍රාණ අපකරුවන් මුදා හැරීමට සාකච්ඡා ඇරඹීම සඳහා ස්ථිර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම අත්‍යවශ්‍ය බව හමාස් සංවිධානය විසින් දැනුම් දී තිබුණා. මේ අතර එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය ප්‍රකාශ කළේ ගාසා තීරය තුල කුසගින්න වර්ධනය වෙමින් ඇති බවයි. මෙහිදී ප්‍රමාණවත් මට්ටමින් සහනාධාර සැපයීම සඳහා ආකණ්ඩ ගැටුම් හේතුවෙන් බාධා මතුව පවතින බව ප්‍රකාශ කළා. මේ අතර හඬපටයක් මුදා හරිමින් ඊශ්‍රායල් හමුදා සඳහන් කළේ පලස්තීන සරණාගත ඒජන්සියේ සියලු සමාජිකයන් හමාස් සංවිධානයේ පුද්ගලයන් බවයි. සිවිල් වැසියන්ට ලබා දෙන මානුෂීය ආධාර පැහැර ගැනීම සඳහා මෙම කණ්ඩායම් සහය දක්වමින් පවතින බව දැනුම් දී තිබෙනවා. යුක්‍රේනයේ වෙත පේට්‍රියට් වර්ගයේ ගුවන් ආරක්ෂණ මිසයිල සැපයීම සම්බන්ධයෙන් රුසියාව විසින් ජපානය වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකරෝවා සඳහන් කළේ මෙය ඍජුවම රුසියාවට එරෙහි ක්‍රියාවක් ලෙස නම් කරන බවයි. මෙය මේ දක්වා ජපානය විසින් අනුගමනය කරන ලද සාමවාදී ප්‍රතිපත්ති අතහැර දැමීමක් ලෙස නම් කර තිබුණා. මෙහිදී ජපානය තුළ නිපදවන පේට්‍රියට් වර්ගයේ අමෙරිකානු මිසයිල ආකණ්ඩව යුක්‍රේනයේ
ආවරණය වෙත සැපයීමට නියමිත බවයි අනාවරණ කළේ 1947 සිට ජපානය විසින් අනුමත කර තිබූ ආයුධ අපනයන තහනමද මේ සමග ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා මේ අතර ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා ප්‍රකාශ කළේ සිය රාජ්‍ය අනුගමනය කරන සාමවාදී ප්‍රතිපත්ති වෙනසකට ලක් කර නොමැති බවයි මෙහිදී ඍජුවම මිසයිල් යුක්‍රේනයේ වෙත ලබා නොදෙන අතර ඒවා ඇමරිකාව වෙත පැවරීමට කටයුතු කරනු ලබන බවයි සඳහන් කළේ චීන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඇමරිකාව වෙත දැඩි මට්ටමේ විවේචනයක් සිදු කර තිබෙනවා චීන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක වූ කොයින් සඳහන් කළේ දෙරට අතර සම්බන්ධතා වර්ධනය කර ගැනීමට දරුව සියලු වෑයම් ඇමරිකාව විසින් වනසා දමමින් සිටින බවයි දකුණු චීන මුහුද සහ ඉන්දු පැසිෆික් කලාපය තුළ ඇමරිකානු යුද බලය වර්ධනය කිරීමේ සැලසුම් සිදු කරන බවයි නිවේදනය කළේ මෙහිදී තායිවානය පිලිපීනය සහ ජපානය ආශ්‍රිත හානි ක්‍රියාකාරකම් වර්ධනය කරනු ලබන බවට චෝදනා නගා තිබුණා මෙය සමස්ත කලාපයේම අවධානමට ලක් කිරීමක් වන අතර දෙරට අතර ඇති කරගත් එකඟතා බිඳ දැමීමක් ලෙසද නම් කර තිබුණා මෙහිදී කලාපය තුල මතු කරන අර්බුද සඳහා චීනයට දැඩිව ප්‍රතිචාර දැක්වීමට සිදුවන බවයි නිවේදනය කළේ මේ සමග චීන ඇමරිකානු සාකච්ඡාවල ඉදිරිය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයන් මතුවනු ඇතැයිද පවසා තිබුණා අමරිකානු මෙක්සිකෝ දේශ සීමාව යළි විවෘත කරන ලෙස මෙක්සිකෝ රජය ඇමරිකාවෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ගේ මෙක්සිකානු සංචාරය අතරතුරු මෙම ඉල්ලීම සිදු කර පවතින බවයි නිවේදනය කළේ දසදහස් සංඛ්‍යාත සරණාගතයන් මෙක්සිකෝව හරහා ඇමරිකානු භූමියට ඇතුළු වීම සැලකිල්ලට ගනිමින් මෙම දේශ සීමාව වසා දැමීමට කටයුතු කර තිබෙනවා මෙය වැළැක්වීමට පියවර ගන්නා ලෙස ඇමරිකාව සිදු කළ ඉල්ලීම් මෙක්සිකෝ රජය බැහැර කර පැවති බවයි අනාවරණ කළේ මෙහි ප්‍රතිඵලයක් ලෙස දේශ සීමාව වසා දැමීම සමග දහස් සංඛ්‍යාත සරණාගතයන් මෙක්සිකෝවේ කොටුව සිටින බව හෙළි කර තිබෙනවා වර්ධනය වෙමින් පවතින ශීත කාලගුණ තත්ත්වයන් සමග මෙම නීති විරෝධී සංක්‍රමණිකයන් අවදානමක පසුවන බවයි සඳහන් කළේ යුක්‍රේනයේ වෙත ඇමරිකානු වරමුදල් කපාදු කිරීම සඳහා මෙක්සිකෝ දේශ සීමාවේ ගැටලුවද බලපා පවතින බවයි දැනුම් දී තිබුණේ අමරිකාවේ කොලොරාඩෝ ප්‍රාන්තයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට පැනවූ තහනම සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා අමරිකානු ජනපතිවරණයේ ප්‍රාථමික ඡන්ද විමසීම තුළ කොලොරාඩෝ ප්‍රාන්තයේ ඩොනල්ඩ් ට්‍රම්ප් නුසුදුසුකු ලෙස නම් කළ අතර මේ සඳහා සාධාරණ මට්ටමේ හේතුන් නොමැති බවයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥවරුන් විසින් ප්‍රකාශ කළේ අමරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට පහර දීමේ සිද්ධිය සහ වැතිවර්ණ ප්‍රතිපලය වෙනස් කිරීමට බලපෑම් කිරීමේ චෝදනා මත මෙම නියෝගය නිකුත් කර තිබුණා මේ සමග ප්‍රාථමික ඡන්ද විමසීමේ ඡන්ද පත්‍රිකාව තුලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ඉවත් කළ යුතු බවයි දැනුම් දී තිබුණේ මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වීම සඳහා සැලසුම් සහගතව අනුගමනය කරන පියවරක් ලෙස නම් කර තිබෙනවා මේ වන විට ඇමරිකානු ජනපතිවරණයේ පූර්ව මත විමසුම් මගින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි ඉදිරියක් අත්කර ගැනීමට සමත්ව ඇති අතර මේ වැළැක්වීමට අකණ්ඩ වට්ටමේ වෑයම් දරනු ලබන බව පවසා තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News subscribe කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.